අඩු ආදායම් ලාභීත්ව. ඔයාට හොඳ ස්මාර්ට්ෆෝන් එකක් ගන්න අවස්ථාවක් ලැබෙයිද? ඉතින් වර්තමානයේ සාමාන්‍යයෙන් ලෝකේ තියෙන ස්මාර්ට් ජංගම දුරකථන ගත්තන් පස්සේ හොඳම තාක්ෂණයෙන් තමයි මේ විදිහ නිෂ්පාදනය වෙන්නේ. ඉතින් ඒක ගත්තන් පස්සේ අපි උදාහරණ ගත්තොත් එහෙම නැත්නම් අපි ගත්තොත් මේකේ ප්‍රයිස් රේන්ජ් එක ගත්තොත් ඇමරිකානු ඩොලර් 1000 පවා ඉක්මවන ප්‍රයිස් රේන්ජ් එකට ස්මාර්ට් ජංගම දුරකථන මේ විදිහට බලා ගන්න අවස්ථාව දෙනවා. ඉතින් ඒ වගේම දුරකථන මිලදී ගැනීමට අහිමි වෙච්ච පිරිසකුත් මේත් එක්ක ඉන්නවා කියලා දන්නවද? ඉතින් ලංකාව වගේ රටක ජංගම දුරකථන ඉම්පෝට් කරන එක පවා තහනම් කරලා තියෙදි නවත්තලා තියෙද්දි මේ ලෝකයේ තවත් රටවල මිනිස්සුන්ට අඩු ආදායම් ලාභී මිනිස්සුන්ට එයාලට ජංගම දුරකථනයක් හොඳ ජංගම දුරකථනයක් ලබා දෙන්න ඒ ආයතන සහ ඒ රටවල් එයාලගේ සමාගම් සමත් වෙලා තියෙනවා කියලා දන්නවද? ඉතින් මෙන්න මේ ගැන කතා කරද්දී මේ தத்துவයත් එක්ක අඩු ආදායම් ලාභීන්ට හොඳ ජංගම දුරකථනයක් අත්දැකීමක් ලබා ගැනීමට හැකියාව ඇති කිරීමට Google සමාගම සහ අඩු මිලට අන්තර්ජාල සේවා සපයන්නක වන Q-Links Wireless විසින් එක්කර එයාලගේ වැඩපිළිවෙළ නිර්මාණය කරලා තියෙනවා. ඒ අනුව සුසුකල් ලබන පාරිභෝගිකයන්ට ඇමරිකානු ඩොලර් 250ක් වන මුදලකට නවතම Pixel 6a ජංගම දුරකථනයක් මිලදී ගැනීමේ හැකියාව හිමි වෙනවා ඇත. ඉතින් ඩොලර් 250ක් කියලා කියන්නේ කීයද? ආසන්න වශයෙන් අපි ඩොලර් 100ක් කියලා කියන්නේ අපිට කියන්න පුළුවන් 30 5ක් වගේ 35000ක වගේ ප්‍රයිස් රේන්ජ් එකක්. ඒකට සාමාන්‍යයෙන් ඩොලර් 250ක් කියලා කියන්නේ එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් කොයි වගේ මුදලක්ද කියලා. මම මේක හරියටම කියන්නේ නැති ප්‍රයිස් රේන්ජ් එක මේක සම්පූර්ණ ලංකාවේ ඩොලර් රේට් එකක වෙනස් වෙන නිසා. ඉතින් ඔයාලට Google කරලා බලන්න පුළුවන් ඩොලර් එකක මිල සහ මේ ඩොලර් 250 මිල ඔයාලට ඒක චෙක් කරලා බලන්න පුළුවන්. ඉතින් මේ ප්‍රයිස් රේන්ජ් එකට ඔයාලට ගන්න පුළුවන් Google 6A ජංගම දුරකථනයක්. නමුත් මෙතන තියෙන්න ඕන සුසුකම් කීපයක් තියෙනවා. ඉතින් මේ වට්ටම ලබා ගැනීම නම් අදාළ පුද්ගලයා Q-Links සමාගමේ ෆෙඩරල් වැඩසටහන් සමගින් සම්බන්ධ වී සිටිය යුතු වෙනවා. ඒ වැඩසටහන හරහා අඩු ආදායම් ලාභින නොමිලේ අන්තර්ජාල සේවාවන් සහ නොමිලේ දුරකථන සේවාවන් සැපීම සිදු කරනවා. ඒතරවා Q-Links සමාගමේ ෆෙඩරල් වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නත් ඕනේ. එහෙම නම් පස්සෙ ආඩ මේකම මේ ඩොලර් 250කට Google Pixel 6A එකක් ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ පිළිබඳ අදහස් දක්වමින් Q-Links Wireless සමාගමේ නියෝජිතයෙකු විසින් සටහනක් ලබා ඇත්තේ මේ වැඩසටහන හරහා ලබන ජංගම දුරකථනයේ අනාගත විද්‍යාඥයෙකු හෝ තරුණ නිෂ්පාදකවරයෙකු හෝ අනාගත ජනාධිපතියෙකු බිහි කර ඇති බවයි. ඉතින් ඩොලර් 30,000කට වඩා අඩු වාර්ෂික ආදායමක් ලියන ඇමරිකාවන් සඳහා තාක්ෂණය වෙත පිවිසීමට අඩු කරන අතර ඇමරිකාවේ සිට 40ක පමණ නිවාසවලත් බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල පහසුකම් හෝ ලැප්ටොප් පරිගණක හෝ පරිගණකයක් නොමැති බව සමීක්ෂණ මගින් හෙළි වෙලා තියෙන නිසා තමයි මෙන්න මේ ක්‍රියාමාර්ගය ගන්න යාලා කටයුතු කරලා තියෙනවා. ඉතින් හිතන්න මේක අපිට ගන්න තියෙන වැදගත්ම කාරණේ ඉතින් සමහරක්ට මේක ඇත්තටම සෑඩ් අපිට නිවුස් එක මොකද මේ වෙද්දී සාමාන්‍යයෙන් අපිට ජංගම දුරකථන අඩු ආදායම් ලාභී මේ වගේ ප්‍රොජෙක්ට්ස් නැතුව සාමාන්‍ය කෙනෙක්ටවත් මේක ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මොකද ස්මාර්ට් ෆෝන්ස් ඉම්පෝර්ට් කරන එකත් නවත්තලා තියෙන අති උද්දමනකාරී තත්ත්වයක් තුළ මේ රට තියෙන්නේ. නමුත් මේකේ අපිට දැක ගන්න තියෙන හොඳම දේ තමයි ලෝකයේ සමහරක් රටවල් තාක්ෂණය පිළිබඳ කොච්චර උනන්දුවක් දක්වනවද කියන එක, ස්මාර්ට් ෆෝන් එකේ තියෙන වැදගත්කම යාලා කොච්චර අගය කරනවද කියන එක ගැන අපිට මේ වීඩියෝ එකෙන් සහ මේ කාරණේ ඔස්සේ දැනගන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඔයාලා හිතනවද ලංකාව මේ වගේ අවස්ථාවක් ලැබෙයි කියලා? ඉතින් බලමු. ඉතින් ඇත්තට මේ වගේ අවස්ථා ලැබෙනවා නම් ගොඩක් හොඳයි. නමුත් අපිට ඒක කොහෙත්ම හිතන්න අමාරුයි. ඉතින් මේක අවස්ථාව ලැබලා තියෙන්නේ ඇමරිකානුවන්ට. ඉතින් මේ ප්‍රීඩියගේ එපිසෝඩ් එකේ සහ මේ පිළිබඳව දන්න කරුණු වල මොනවා හරි තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් කරන්න. සමහත් මේ වගේ වීඩියෝස් එක්ක එකතු වෙන subscribe කරලා එකතු වෙනවා. හැමෝටම ජය වේවා.